සරනයි සදැහැති සුපින්වත් ඔබ සැමට. සැදැහවත්න්නේ පින්වන්ත හෝරාවක් කාරම්භ කරමින් බෞදධ්‍යයා අරූපවාහිනී නාලිකාවේ මේ සූදානම, සෑම බ්‍රාස්්පතින්දා දිනයකම සදැහැති ඔබ වෙන වෙන්සන්න විහෙදනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ අදට නියමිත දායකත්ව සද්ධර්මදේශනාව සමාරම්භ කරන්නට. සුපරුතු පරිදි දේශනාව පැවැත්වීම සඳහා මේ උතුම් දම්සභහම්ඩ පේට වැැඩමවා වැඩ සිටින, කාපොල ස්ශ්‍රී සද්ධර්මාරාම මහාවිහාරය මරදංකල්ල කුණාගල චිත්තවිවේකාරාමය යන ඔබයවිහාරාදීපති කම්මට්ඨානාචචාර්ය පූජනීය තබවනී අරිය දජ ගෞරවනය පින්වත්ස්වාමින් වහන්සේ අප හැමඳනාමෙක්ව සාධනාද පවත්වමින් දම්සභහම්ඩ පේවෙත පිළිගනිමු. සාධෝ සාධෝ සාෝ. සැෑවත් මේ ුතු මුූ සදධර්ම දේශනාව සඳහා අදදින දායිකත්වය ගෙන කටයතු කරනවා පෙළිියන්දල මකුළදේ පදිංචි බද්‍රා විජීතිලක මාත්ම ඇතුළුඒ පවුලේ සුපින්වත් පිරිසවිසෙන්. එසනම් ඒ මතක්කිරීමත් සමගින් මෙතැන් පටන් දේශනාව ආරම්භකිරීම සඳහා ගෞරවනීය දේශකෑරන් හන්සේට නමස්කාරපූරකව ආරාධනා කරනවා. අවසරයිස්වාමෙන් භහන්ස. සමන්තා චක්කවාලේසු අත්‍රාගත්තන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස් සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලು අයංබදංත නමෝතස්සේ භගවත අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවත අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් සද් බුද්ධි සම්පන්න කාරුණික පින්නොත්න පින්නත් සියලු දෙනම් සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමකයෙන් දේශනා කර වදාල එවතුම සද්ධර්මය බිදක් බෞද්ධ්‍යමාචිචාලය හරහා සෑම බ්‍රාස්පතින්දා දවසකම උදේසනාටේ සිට නමේ දක්වාත් බෞද්ධාගුවන් ඉදිල හරහා රාත්‍රී දහයි සිටි කොළහ දක්වාත් නැවත බෞද්ධාරූ පාහිනය හරරාත්‍රී දොල්හැ සිටික දක්වාත් දේශනා කරගෙනනු ලැබන සසරින් නිවනට කියන මාතුෘුකාවය යටති ධර්ම දේශනා මාලාාව එකක ධර්ම දේශනාකට. දායක්චර් ගෙන තින පිළේඇන්දල මකුළු දූයේ පදිංචි බද්්‍රා විචේ තිලක මහත්මය තුළේ පවුල ඥාතිීන් විසින් ධර්ම දේශනා මාලාවක් සිද්ධ කරගෙනෙන්මි. මේ වෙන කොට කරුණු කාරණා එකක් ස්‍යයානුතුනක් දේශනා කලතිීනවා. තව කරුණු කපයක්තිේනවා එ පටිච්ච සමුප්පාදී විට පස්සේ අපි දික්්ටි පිළිබන්ධව දේශනාව අවසන් කරනවා. අවසන් කරලා දිිටි විුද්දී එන් පස්සේ තියනෙ ංකා විතරණ විසුද්දිී ඒකංකා විටරණ විුද්දි දේශනවාරම්භ කරනවා. අදට නියමිත කරුණු තමයි ආයතන පිළිබඳව. පසුගිය දේශනාවේ තියනෙ නාමරූප පිළිබඳර. පටිච්ච සමුපාද අංග දොළහක් තියෙනවා. ඒ අවිද්‍යාව ගැන කිව්වා සංස්කාරයන් ගැන දේශනා කළා විඤ්ඥානය පැහැදිලි කරා නාමරූපත් පැහැදිලි කරලා තියෙනවා අද දේශනාවට ඇතුළත් තිෙන්නේ ආයතන පිළිබඳව. එට හැන් තින ස්පර්ෂ පස වේදනා තන්නහා, උපාධාන බව කර්මභව උපතිභව ජාති චරාමරණ. එන් පටිච්ච සවපාදී අඟ දොළහක් විස්තර කරනවා. ආයතන දේශනවිදි මං මේ පිළිබඳව පැහැදිලි කරලා තිනම්. ආයතන දොළහක්ය ක්‍රියාත්මක වෙන ආකාරය ආයතන දේශනවිදි පැහැදිලි කරා. නමුත් මේ පටිච්ච සමපාදී බාහිරායතන ගැන සඳහනක් නැහ අධ්‍යාත්මි කාආයතන ගැන සඳහනක් තියෙන පටි්ච සවපාදය තුළ අධ්‍යාත්මි ආයතන හයයි චකායතනය ඇස සෝතායතනය කන ගානායතනය නාසිය චිවායතනය දිව කායායතනය ශරීරය මනායතනය මනස්ස විඤ්ඥානය සිත චක්කා එත්තනය හෙවත් ඇස මූලික වෙනවා මෙ සංසාර ප්‍රවෘතියටඒ ඇහන් රූපයත්දකලා එතලින්දල පැවැත් මරගෙනයන්ට පටිච්ච සමුප්පාදී සතාගතයන් වහන්සේ පැවත්මත් පෙන්න්නනවා නැවත්මත් පෙන්න්නනවා එති නිසා බෞද්ධ දර්ශනය තුළ තියන ගැඹුරුම දේශනාවක් පටිච්ච සමුපාදය. හැබැයි ඒ දහම හරියටම තේරුන් ගත්ොත් තේරුන්ගත්ොත් අවබෝධ කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම තාමත්ම නිවරදිව දැනගන්න විතරක් නෙමේ දැකගන්න පුළා. ප්‍රාගතයන් වවාස්සේ දේශනා කරන මාව දකිින් ඩොන්න මගේ ධර්මය දකිින්ට. ධම්ම පස්සති සොම පස්සතිඒ පටිච්ච සමුපාද දම්මි පසති ම පස්ස යම පටිච්ච සමුපාද ධර්මය දකිනවාන එපුච්චල මව දකිනවා ත බුදුරජාණන් වහන්සේ දැ පිරිනිවල් පාල අවුරුදු දෙදා සයිසය ගන්නක් වෙනවා ඇැබයි බුදුරජාණන් වහන්සේගේ ගුණයන්නා ඥානයන් පිළිබඳව මන අවබෝධයක් ඇති කරගන්න මේ පටිච්ච සමුපාද ධර්මය උපකාරවෙන ප්‍රෝචන වත්තන. ඒතුළ සියලු ධර්මත ඇතුළුවත් වයෙන අතීත භය පිළිබඳව ගැටළුවත් විසඳන වර්තමාන ගැටළුවත් පිිබඳව පර්ථමාන පිළිබඳව ගැටලුවත් විෂ දෙෙන අනාගතය පිළිබඳව ගැටලුවත් විශස දෙදෙන තුංකල්ලීම ගැටලු විෂස දෙනවා අතීතයක්ති බැද නැද්ද කියලා අපේ සිත්තුවරල තියෙන ගැටළුවක්. අනාගත භහය අතියනවද නැද්දක් කියනෙකත් අපේ සිත්තුවල තියන යම් කෙනෙකොට පෞතින ගැටඩුවක් හැමෝටමැනමින්. එන මේ අතීත වර්තමාන නාගතකන කාලාලත්‍රයේ පිළිබඳව නිවැරදිවම ගැටලො විසඳ ගණඩ පුළුවන් පටිච්ච සමපාද ධර්මයතුළින්. ත ඒ ආයත්තන ත නාමරූප පිළිබඳව විස්තර කරලා තියෙනවා ආයත්තන ආයතන කියන වචන තේරුම යම් දෙයක් නිපදවන්න දායක වෙනවා කෙනෙක්. නිසත්ව නිච්චීව සත්්‍යයෙක් නෑ පුච්චලෙක් නෑ. ආයතනහයක ක්‍රියා කාරිත්්‍යයක්තිේන. මේ ආයතනහයේ නිරෝධයම නිවනයි. ඇස නිරෝධද කන නිරෝද නිරෝධකන නැවත හටගන්න නෑ කෙනෙ එක. නාස්ය නිරෝධද නැවත හටගන්න නැද්ද දිව රෝ නැවත හටගන්නේ නැද්ද කය නිරෝධද නැවත හටගන්නේ නැද. මනස නිරෝධද නැවත හටගන්න නැ මහනි නී නිවනයි. සලා අයතන නිරෝධයම නිවනයි? එන අපි නිවන හොයන්න ඕන මේ ආයතන හය තුළ මේ ආයතන හයේ නිරෝධයමයි නිවද යම් කෙ සිකනොකොට රූප බලනොන එකට හැවුණේ බලන නිටනෑ ෝකේ දකින කෙන කුත්නෑ පෙනෙන කෙන කුත්නෑහැ ඒ ආයතනය යම් දෙයක් නිපදවන්න දායකත්වය ගන්න එනිසා ආයතන කියන අයතන කියන යම් දෙයක් නිපදවන්න දායක වෙන තැන අපි දන්න ද වෙල දායතනති ඇඟලු ආයතනති ඒව යම් දෙයක් නිපදවන ඒ නිපදවන්න දායකත්වය ගන්න නිසා ඒවට ආයතන කියන එන චක්කා අයතන මත් ඇස්ස මොන අද නිපදවන්න දායකත්වය ගන්නය චක්කු වි්ඥාන. රූප පිළිබාධව දැනගැනීමේ සිත නිපදවන්නර ඇැ ඕනෙමයි. මූලිකයි.ඒ ඇසේ මූලිකත්වය ගත්තේ නැත්තං රූප පිළිබාන්දව දැන ගැනීමේ සිතක් හදන්න බැහැ එනිසයිකට ආතනය කියන චක්කා යතනය හැබට තනින් නිපදවන්න බැහැ මෙ තමයි මූලික බාහිර රූප ලෝක තින ඕන තර සෑමදාමති හැබ චක්කායතනය කියන ආයතනය නැත්තා බාහිර රූප දකිින් බැහැ එනම් අධ්‍යාත්මික චක්කා අයතනය නිපදවඩ මූලික වෙන ආයතනයක් මනද රූප පිළිබන්ධව දැන ගැනීම සිතහදන චක්කවිඥාන එවගේ හන සොතආයතනය එක ආයතනයක් යා එතනේ මූලික වෙන්නන්නේ මොනව නිපද වන්ට සබ්ද ඇහීම පිළිබඳව සිත නිපද වන්ටි හැබ ඇිෝකට වැරදි වචනයක් පාවිච්චි කනවා මට හෙනෝකි චක්කු විඤානයටත් වරදි වචනයපාවිච්චි කන ම දකිනවොති දකිට කෙනෙක් ෝකනය මම කියන තැනම දිට්ටි මම කියන තැනම වැරදි සිතුවිල්ලක් එන සෝත ආයතනය ඒ මූලික වෙන්ඩමෝනි සබ්ද පිළිබඳව සිතක් හදාගඩන සොත විඤ්ඥානයක් කදන්න.ඒ කනේ ක්‍රියාකාරිත්වය නැතුව එමන ත සෝතාතනය ක්‍රියාකාරත්තුවය නැතුව කිසිම කෙනෙකුට ප්‍රකාශ කරන්න බෑ ල පාවිච්චි කරන සම්මුති වච්චනය මට ඇහුණ කියන. ප්‍රකාශ කරන්න බෑ. එන ආයර්තනයක් ප්‍රාර්තනය මූලික වෙනවා සබ්ද හහිම පිළිබඳව සිත නි පදවන්. නි සයිකට සොතා තය කිය ගානාායතනය ගඳස්ුවද දැනගන්නනම් නාස අවශ්‍යමයි. වන කිසිම ඉන්ද්‍රියකෙන් ගඳ සුවද දැනගන්න බැහැ ඒ ගඳ සුවද දැනගන්න උත් සිතට කියන්නේ ගාන විඤ්ඥාන ගඳ සුවද දැනගන්නා උත්සිතා. ඒ සිත නිපදවන්න මූලික වෙන්නේ නාසේහෙවත් ගන ගානය ඉළඟටති න ජිවවා ර්තනය දිව අපි කියනවා මට රසයි කිය එක වැරදි මේ ආර්තනය මූලිකවුණේ නැත්තන්ගේ වචනය පාච්චි කරන්න බැහැ ඒ වචනය පාවිච්චි කරනන සම්මුති වචනයක් සම්මුති වචනය පාවිච්චි කරන්නනම් ජිවවා අයතනහත් දිව මූලික වෙන්ටෝන රස විදින කෙනෙක් නෑ රස දැනන කෙනෙකුත්නෑ රස දැනගන්න කෙනෙ ගුත්නේ හැබඒ ආයත්තනය මූලිකවීම නිසා බාහිර ආයර්තනයකුත් එකතු කරගෙන සිතක් හදන ඒ රස දැනගැනීමේ සිත ඒකට මෝලික වෙන්නේ දිව නිසා එකට කිව්වත්් චිවා යතන තථගතයන් සි දිරිපත් කන මේ ආයර්තනයක් මේ ආයතනය මූලික වනේ නැත්තම් ඒ රස දැනගැනීමේ සිතක් හදඩ දමලක කාටවත් හදනේ සරිරය සරීරයට කාය ඇතන කෙනා මේකෙම කක්ද දැනගන්න මේ දැනගන්න ීත න දෙක. පහස සුබුදු පහස දැනගන්න රලු පහසත් දැනගන්න. එනිසා මේකට කාය යතන කියෙන ශරීරය ඒක මූලික වනොත් විතරයි සීත උස්්න පිළිබඳව සිතක් කදන්න පුලා දැ මේ ශාලාවත් තුල සීතලයි ඒ කයට දැනනවා. මේ ශාලාවෙන් එලියටි ගිහම් උස්නය දැනෙනවා.ඒ ීත ඔෂ්න දෙකෙ දැනෙන සිටක් විටරයි හෙදෙන්නේ දැනගන්න කෙනෙක් කොක ඇතුලිනේ ඒකට මූලිකාත්වේ ගන්න නිසා ඒකට කාය අයතනය කලකිනවා. මනායතනය එකත් ආයතනය. මනායතනය මකක්ද කරන්න මනනායතනයැන මනස්ස සිත්ත විඤ්ඥානය අරමුණ දැනගන්නා ස්භාාව එඒ මනා අයතනයෙන් කරන්නේ බාහිර අරමුණු ගන්න ඇහෙන් ගන්න ආරම්මණය මනසින් විමසන කනෙන්ගන්න සබ්ධාරම්මණය මනසිං විමසනවා නාසයෙන් ගන්න ගන්ධාරම්මණය මනසිං විමසනවා දිවෙන් ගන්න රසාරම්මණය මනසින් විමසනවා ගන්න පොට්ට භරම්මණය මනසි විමසන. ඒ මනසි විමසල විතර්ක කරන කල්පනා කන විචාර සෑ බලන. ත විතර්ක විචාර මෙන සංසාර ප්‍රවෘත්්තිය විතර්ක විචාර කරනකොට දර්ක කැන කල්පනා කරන විචාර කියන සෑ බලන එක කරන්න මනයතන බාහිර රූප පිළිබඳවත් වේදනා පිළිබඳව සංඥා පිළිබධව සංස්කාරයන් පිළිබඳව නුවින් නැවත නැත නවත නැවත අර මනසින් පීක්ෂා කරන විටර්ක කරන විචාර කරන ඇති ඕකුඩන ලගින්න වි්ඥානය ඕකෝ විඤ්ඥානය ලගිනවා ඇති විඤ්ඥානය ලැක්ගහම සංසර ප්‍රවෘත්තියක් තින සසර පැවත්මත්ති විඤ්ඥානයට ලගින්නේ රයතන හයෙන්ගන්න ආරම්මන තුළ විඤ්ඥානය පවතින චක විංඥා සොත විං්ඥාන ගන්න විඤ්‍යාන චිහා විං්්‍යාන කයවිඥාන මනවිඥානය එනගේ ආයත්තන පිළිබාන්ධව අපි දැනගන්න විතරක්නෙමි දැක ගඩෝනි දැනගණඩ විතරන්නමි දක ගන්නෝ ත්‍රම මුලින් සඳාන් කළ දේශනාවල තියෙනවා ්‍රසාාධරූපයේ පිළිබඳව දේශනා කරපුතයින ආරම්භයෙන්ම ති නො ඒවාගේ දවාර් හය පිළිබඳව දේශනා කල්ල ති නොඒ පිළිබඳව තිීන ඇස පිළිබඳව මනා දේශනාව ඇතන්ටඒ පිළිබඳව අන්තර්ජාය හරයි සියලු දේශනා ශ්‍රවණය කරන්න පුළුවන්කමති න එව පැහැදිරි කල්ල දීල තින තරා අයතන දේශාවේදී අයතන දොළහක් කරගෙන මම දේශනා කරලතින එනිසාමන් අදඒ පිළිබඳව ගැඹරින් විග්‍රහ කරන්නන්නේෑ මොකද ටන එක අරගෙන ඇත්තන්ට හොදට විවේකිව අහගඩ පුළුවන් නිසා දැම පටිච්ච සෞපාදය අංග දොළ හමක් කෙටියෙන් විස්තරන්නේ ඒම් ආර්ථන කියලෙ එකක් තියනවද තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඒක දැනගන්න විතරන්න දැක ගඩුවන දැන ගැනීම තුළෙන්නේ අනුමානඥානයක් දෙක ගැනීම තුළෙන්නේ ප්‍ර්‍යක්ෂඥානයක් අප අවස්්‍යේ කරන්නේ ප්‍රති්‍යයක්ක්ෂඥානය දැනට තියන අනුමානඥානය අනුමානඥානයෙන් ධර්මය චතුරාරය සත්ත්‍යය ධර්මය ඔබොධ කරන්න බේ චතුරාර්ය සත්‍යය ධර්මය ප්‍රති්‍යයක්ක්ෂ වෙන්ටෝනි. දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක ප්‍රතියක්ෂ වෙන්ටෝනි. සමුදය ආරය සත්‍යයක් කියනෙ එක නුවනට ප්‍ර්‍යයක්ෂ වෙන්ටෝන. ඒ හේතු නිරෝධයෙන් පල නිරෝධයක් වෙනමයි නිවනයි කියනෙ එක කාර සත්‍යයක් කියනක ප්‍රති්‍යක්ෂ වෙන්ටව. එකට ආපුම මාර්ගය පැෙනි දකිනොය මාර්ගය අර්යෂ්ඨාන්ගේක මාර්ගය කල පත්යක්ක්ෂ වවෙෙන්තන ඒ චතුරර් සත්තිය. එන මේ ආයතන පිළිබන්ධව නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න පසුගේ දේශනා තුළින් මනාව පැහැදිලි කළ දීරතිය. දැ සඳහන් කලි කිටිය මොකද තව කරුණු කීපයක්ති නො කරුණු කීපේ ස්‍රඳහන් කරලා එඩ පස්සේ කර්මය විභාගේ කරම විාගේ පිළිබඳව පැදිලි කර පස හේතු ප්‍රත්තියන් කියනවා. මකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම හේතු පලදම හේතු ඉදිරිපත් කරනවා ඒ අනුව පල හැදෙන ආකාරය දේශනා කරනවා හේතු අයිංකලොත් පල නිරෝධයක් වෙන බව දේශනා කරනවා. එතු හොටේ කාරය අයිතිව ඇත්තන්ට හේතු අයිංකිරීමේ කාරය ඇත්තේර්න් හේතු අයිොල පල නිරෝධය දකිනවා ඒකට කියනවා විදර්ශනා කියලා විශේෂ දර්ශනය විදර්ශන. එන ආයතන හය පිළිබන්ඳව දැන්මං අද සඳහන් කළෙ ති. ඊළඟට තියෙන්නේ දමිකනු පිළිවෙලක් තියන්නේ ප්‍රි්ෂා උපාදය අංගදොලා විච්චා සංකාර විඤ්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා තන්නා උපාධන බව ජාති ජරා මරණ විගාර්තියෙන් ස්පර්ෂ ඉස්පර්ෂ හයක් තියෙනවා ඉස්පර් හය ලෝකෙති. බුදුරජාණන් වහන්සේ යම් නියමයක් කලානම් ච්චරයි මෙලෝකෙ තියෙන්නේ කියලායි එච්ර මතමයි අයත හට එකක් පනවන්න බෑ පෙන්න්නට බෑ මෙලෝක කිසිීම චගතකුට ඉස්පර්ෂ හයක් තිනවා ඉස්පර්සකන් ගැටීම යම් දෙකක් එකට සම්බන්ධවෙෙන ස්පර්ශයෙන් චක්කු සම්පස්ස ඇසට ඉස්පර්ශවෙන්නේ පාහිර රූප र्ස වෙන්නේගදපर्ස වෙන්න න රසपर्ස වෙ ने පහස පर्ස වෙන්නන අर्මල පर्ස වෙන්න න හැට පर्ර්ස වෙන්නේ रूपමයි रूप විතරමයි එක දැනගने එක දැක ගන්න ක මේ ධर्මය මමूල සඳහන් කළ प्र්‍රत्यෂ කර ගට එना पर्ස වෙන්නේ रूपखाනට ස්पर्ෂ වෙන්නේ සबද නාසයට ඉස්පර්ශ වෙන්නේ ගඳ සුවදය. දිවට ඉස්පර්ස වෙන්නේ රසය. ශරීරයට ඉස්පර්ශ වෙන්නේ පහස. මනසට ස්පර්ස වෙන්නේ අරමුණු ඉස්පර්ශහය තවත්කත්ති නොද ලෝක. හැබැ මේ ඉස්පර්ශය විශේෂ ආහාරයක් උපදින්නවු සත්්‍යයාටත් උපන්න අවත්්‍යය උපදදින්න ඉන්නව සත්්‍යයාටත් උපන්නවු සත්්‍යයාටත් මේ ස්පර්සහය සිද්ධ වනේ නැත්තාං. ප්‍රෞෘතිය ගෙනියන්න බැ පැවත්ම ගෙනියන්න්න බේ සංසාරි පැවත්ම ගෙනියන්න බෑ. ඇහැට රූපයක් ෂ්පරසුන් නැත්තන් එතන සිටක් හදන්න බැහැ. ඇස් දෙක පියාගෙන ඉන්න තාක්කල් ප්‍රරූප පිළිබඳව දැක ගැනීමේ සිත් හදන්න බැහ මේලෝකේ කාටවත්. කන් දෙක හිරකල්ල වහගෙන ඉන්න තාක්කල් සෝත විඤ්ඥාන හෙව සබ්ද දැන ගැනීමේ සිත්්හදන්න බැහැ. නාස්්‍ය හිරකරගෙනින් ගඳස්ුවද දැන ගැනීමේ සිත්හදන්න බැහ. මොකේ වහගෙන කට වහගෙන ඉන්න ටක්කල් රසේ පිළිබඳව දැන ගැනීමේ සිත්හ දන්න බැහැ. සරීරය ස්පර් සීතෂනක නැති තැනක ශීරය තිබ්බොත් ඒ පහස දැන ගැනීමේ සිත්්හ දන්න බැ. මනස නැත්තා අරමුණු ස්්පර්සවෙන්න ෙත් න. ස්පර්සහය. එන උපදින්නාව් සත්‍යයාටත් උපන්නාවු සත්‍යයාටත් මේ ස්පර්සහය කියන එක අවශ්‍යමද සංසාර්පවෘතියර වවශ්‍යය. වේ යනවන මේ ස්පර්ෂය විසේ සහාරයක් බුදුරජාණන් වන්සේ විසේ සාහාර හතරක් දේශනා කළ තින දන්නවා. අබලින්කාර ආහාර ස්පර්හාර මනෝ සංචේතන ආහාර විඤ්ඥානහාර. තරම ඒ එකක් ස්පර්සය එන ස්පර්ස හය පිළි බාගව දැනගන්න දැකගට. මේ ස්පර්ෂ නාමධර්මයක්. ස්පර්ෂය මධර්මය අර ඉස්සෙල්ල දේශනා කරපු ආයතන හයෙන් පහක් රූපධරණ මනයතනය විතර නාමධර්ම. මේ ඉස්පර් හයම නාමධරණ මේ අතට හු වෙන්නේ මනසින් අවබෝධ කරගත යුතුද මේ නාම වෙන් කරගන්න පුළුවන් කරනතුනක්තිීන ඉස්පර්සවසයන් තමට දනෙන. මනන් වේදනානාවශයෙන් දනවා එමනත්ම් විං්ඥානමසිින්දනෙනවා. මේ කරුණු තුනෙන් එකක් කල්ල ගංචි නාමරූපවෙන් කරගට නැතන් නාම රූපවෙන් කරන්න බේ. ඇයි නාමරූප එකට බැදිල තියන්නේ. මේක වෙන් කරන්න රගේ ස්පර්ශය මනසිං අල්ලගන්්ඩොන් ඇස්තික පියාග නස්ති රන්න නය රපයක් ට ස් පර්ස ව බව නසිදකින. ං කන්ද හොඳට හිරකරගෙන කන්දක අතහරන්න බාහිර සද්දයක් ඉස්පර්ෂ වෙන බව තමන්ට දැනෙනවා. නාසේ හිර කල්ල අතහරින් සුවදෑති තැනකට ගිහිල්ල. ඒස් පර්ෂය වෙන බව තමන්ට දැනෙනවා. දැනෙන විතරන්නෙම දකිනො මනසි. රශ්‍යයක් යම් දෙයක් ආහාරයක් දිවට තියෙනකට ඒස්පර්ෂය වෙනකට ඒස් පර්ෂය හඳුනගන්න කපුළ ැනගන්න පුළලා. ීතල ැකට ගහම යිස්කටක් අතීන්තියන්ට සැනයෙන් දැන ස්පර්ෂය. මනස්සට අරමුණක් ඉස්පර්ශ වෙන බවල්ල ගැන්ට. අරමුණක් නැතුව මනසට පවතින්න බෑ සිතට පවතින්න විඤ්ඥානයට විඥ්ඥානි ප්‍රවෘතිය ගෙන ඇඩ බ්‍යාරම්මණයක් නැතු අරමුණ කෙල්ලෙන්නේ ස්පර්ෂය. එනම් ස්පර්ෂ හය සත්‍යයාට උපදින්නාව් සත්‍යයාටත් උපදිින්ට ඉන්නාව් සත්්‍යයාටත් උපන්නාව සත්ත්‍යයාට අවශසිද. අපප දිින්ටිඉන්න සත්‍යය අඩතවස්සයි උපන්නා උසත්්‍යය අට තවස්සයි ස්පර්ස හයයි ගටතිනවා වේදනහයක් විඳීම් විඳීම එක සි අටක්තියනවා නවත් පටිච්ච සමුප්පාදේ මමීට කලින් පැහැදිණි කළා විඳීම් කොහොමද ඇතිවෙන්න කියන කාරණෙ චක්කු සම්පසජා වේදනා කියනකොට ඇස මූලිකරගෙන විදීමක්තින අපි. හෙ විදිනවන යම්කිසි ක කකට ඇැ මූලික වෙන්න ඕනනි එහැ මූලිකවුුණාට විදිින්න බැහැ බාහිර රූපයක් ෝනිි ඒ කරුණු දෙක තිබ්බටති විදිින්න බැහැ සිතක්හැ දෙන්න ඕන චකවිඤ්ඥානයක් එහෙමත් බෑ කරුණුතුන එකට ඉස්පර්ස වෙන්න ඕනනි ස්පර්ෂයණ සයි විදිින්නේ මංකවන ට රෝපයක් ඉස්පර්සුන් නැතම් දින්න බහැ. කනට සද්්‍යයක් ස්පර්සුන් නැත්ත බැ නාමරූප වෙන් කරන්න පුළුවන් කනයි බහිර සබ්දයයි රූප ප්‍රපකව සතරමහ ධාතු හවත් සුද්දශ්ික කලාපය එතන ඉදලා ඉන්න නාමධර්ම තුනක් මකක්ද සබ්ද පිළිබඳව දැන ගැනීමේ සිත කරනොත්තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා කනෙෙන් විඳින ස්වභාවි විඳන කෙනෙක් නේ සිතක් කැදෙනවා. ඉස්පර්ශය කියන්නේ නාම ධර්මයල් සෝත විඤ්ඥානය කියන්නේෙ නාමධර්මයා නාම ධර්ම තුනක් හැදෙනව රූපධර්ම දෙකක් නිසා. ඒ රූපධර්ම දෙක ක්‍රියාත්මක වුණේ නැත්තං ඉදිරි පැවැත්මක් ඇත්තම ඇත්තෙම නෑ එන බලන්නක දැ මකදද මේ මෙතන සිද්ධ වෙන්න කෙර. අපිවා මෝහයෙන් මුලා කරලා අපි මිරිගුව කට දාලා රැවටිලා අවිද්‍යාන්දකාරය ගිල් වලා මේ ංසාර ප්‍රෘතියක් කරගෙන යනවවා නාමරප දෙක පුච්චලයක් එනෙමී සත්්‍යය ගනමි චීවයක් ගනෙමේ. එෙමනං නාසයෙන් විදින්ඩ නාසයෝ බාහිර ගන්ධයක් ඕනේ නාසට විතරක්බෑ බහිර ගන්ධ යත්ව එ දෙක හැබේ දෙක එකට ඉස්පර්ශවෙශ්ච තැනම ගදස්වද දැන ගැනීමේ සිිතක් හැදෙනවා. කරනතුන එක කොල දදුන ස්පර්ශයයි. සිවිදි පසපච්චා වේදනා නාසිවිදි බලට නැ ත නාම ධර්මතුනක් නාසේ ගන්ධය සම්බන්ධ ව නැත්තන් ඉදිරි කරුණු තුරම හදන්නබේ පැවත්ම ගෙනියන් එතර බලන්නක බොඩ මේ සත්වේගේ පැවැත්මද පුද්ගලේගේ පැවැත්මද කෙනෙක්ගේ පැවත්මද මේ ගෙනන්න මේ නාම රූප දෙක පැවත්ම සතර ම හදහත්වේ ව සුද්දාශ්ටික කලාප දෙකක් එකකට සම්බන්ධ වවා දෙකේම නැති දයක් එතනනි දල ක්‍රියාත්මක වෙනවා නාම ධර්මතුනක්. මේක මනසින් දැනගන්න මනසින් දැකගංට ධර්මය අවබෝධ කරන මනසින්. දර්ශනය වෙන මනසිට. ඇහැට දැකින දර්ශනය වෙනස්. ඇහැ දකින දර්ශනය. මනසින් දකින දර්ශනය වෙනස් මනසින් දකින නිවැරදි දර්ශනයට න විදර්ශන කියලා. විපස්සනා කියලා කියනවා. ජිවවා සම්පසජ වේදනා. දිව මොලිකවෙලත්ව දිනවා දිවයි බාහිර රසයයි රූප එතන දළ හටගන්න තුනම නාම ධර්ම. හැදෙන සිතනාමයක් කනුතුන එකතු ගරන්න නිස්්පර්ෂයකත් නාමයක් ෂස් පර්ෂය නිසා විඳිනව දිවයි එකත් නාමයක් ඒ නාම ධර්ම තුනම හදන්න බෑ දිවයි රසයයි නැත්ත. තමාන කෞද තුක රස කාටද රස කෞද රස විඳින්නේ විඳින්නේෙක්නේ කරන්නකුත්නේ. කරවන්නෙකුත්නේ විදින්න කෙනෙකුත් නෑ විඳවන්න කෙනෙකුත් නෑ හේතු පල ධර්මතාවයක්තිී නාම රූපදකි.කාය සම්පස්්‍ය ජාවීදනා කය බාහි ස්පර්ෂය සිතෝෂනද එද කනැත්තන් ඉදිරි කරු තුනම හදන්න බේ කාය විඤ්ඥානයම්පය සම්පස ජවී දනා. හදන්න බේ. මනවස් සම්පස්ස ජාවී දනා මනස බාහිර අරමුණු. ඒ මනස්ස්‍ය ප්‍රවෘතිය හි අරමුණක් ගන්න. අරමුණනා කාරගෙන මනෝ විඤ්ඥානයක් කද. මනෝ විං්ඥානය, කරුණුතුන එකතු කළේ මනෝ සම්පස්සයේ. ඒස් පර්ෂනි සාවිදිනෝ මනසින්. මනෝ සම්පසජදන. දදැගේ වේදනා තිීනවා තවත් ආකර තුනක් තුන්න ආකාරයෙකට හිත්්සිිත හැසිරේවා. සොම්නස් දොම්නස් මැදහත්. එහෙෙන්ගන්න මුලික වෙලාවිදින වේදනවත් තුන් ආකාරයකට සිත හැසිරෙනවා ඒවේදන සොම්නස් දොම්නස් මැදහත් තියෙනවයි. කනෙන් විදින වේදනත් සිත තුං ආකාරයකට හැසිරෙනවා සබ්දය මිහිරනක් සොම්නස් සද්්‍යයාමිහිරිනක් දොම්නස් මිහිරිත් නැත්තන් අමිහිරිත් නැත්තම් මැදහත් සිත තුන් ආකාරෙකට හැසිරෙනවද දැනගන්න දැකගන්්. දැක ගැනීම ම මොලින් සඳහන් කලා දැක ගැනීම තුළ තමයි ප්‍රති්‍යයක්ක්ෂවෙන් වු සත්්‍යයක් මෙහෙම මතමයි සිද්ධවෙන්. එන ගාන සම්ප්‍රශි්චාද. එ වට ඉස්්පර්ශයවෙන් කරන්න වේදනාවයෙන් කරන්න වේදනාවිී න කරුණු තුනක් නාසයෙන් විදිනෝ සුවදනං සම්නස් දුර්ගන් දෙයක් න දොම්නස්. එදො සුවදත් නෑ දුර්ගන්දයකුත්ෑදත් රසත් ඒ වද ඒවිදින වේදනාවත් තුං ආකාරය රසේ ප්‍රනීතන සොම්නස් රසේ අමිහිරින දොම්නස් මෙිහිරිත්නය අමිහිරිත්න ැද සරෙන් විදින වේදනාවත් තුං ආකාරයෙකට සිත හැසිරෙනවා සොම්නස් පහස සුමුදුන සොම්නස් පහස රලුනං දොම්නස් සුමුදුත්නෑ රලුත් නැත්තා නැ. මනසිංගන්න අරමුණත් ඒේ වගේ. මනසිංගන්න අරුණ ඉෂ්ටාරම්මණයක් න සොම්නස්. එකන අරමුණ ඉටුනාන සතුට වෙනවා. අරමුණ ඉටුණේ නැත්ට දොම්නස්. අරුණ ඉටුවනෙත්නෑ ඉටු නෝවනෙත්නෑ උපේක්ෂාසාගත සිත පවතින. තරම තුංගාකාරෙකට හැසිරෙන වද. හවරත්න තොර දහටකටවෙෙන් කරන්න පුා අතිීත වර්තමාන අනාගත දටන පනස් අතරයි අධ්‍යාත්මක බාහිරවයෙන්දක එකසි ටක්ය විදීම එකසි අටක්ති නවා හයක් පිළිබඳ දැන ගත්තත් ප්‍රමාණවත්වේ මේ ඉද්‍රියන් මූලික කර ගෙන හටගන්න විඳීම් හය ඒ දැන ගත්තත් ඇති ේරෙනවේ පටිච්ච සමපාද ධර්මය තේරුන්ගන්න බදධ කරගන්න. නමුත් හද මතේරු න ස අටමතේරන් ගන්න පුළුව අන වඩාත්ම හොදයි කෞද මේ විදින්නේ කෞද විදින කෙන ඉන්නවද එමනත්ත මොකදම මේ සිද්ධ වෙන්නේ ුදුරජාන් ව අස දේශනගන පස්ස පච්ච ේදන ස්පර්ෂයමයි ේදනට ප්‍රථතිේ වෙන්නේ මමක පටච්ච සමපාද ධර්මේදී පැහැදිලිව ගල පල පෙන්න්නනො. එනම් වේදන හයයි. තෘෂ්නා ඉගට තිනෙන තන්න හත්තිනකසි අටක් ඒක මන් දේශනා කළත් රෘෂ්නාව දේශනා කරන්න තැනද. ඒ අන්තර්චාලයෙන් ග්ඩික් බන්දැ හයක් විතරක්කිනවා රූපයට සිතඇලනවා එලන සිත තන්හාාව තමන්ග සිත යම් රූපයකට ඇලනවද රූපතන්න ත බාහිර රූපයටට අධ්‍යාත්මික රූපයයටටත් බාහිර රූපයට තැලෙෙන ත ඇසටත් සිතැල්ලි මක දේශන කළයිකසි අටකාරයක සි අටාකාරයකට හටගන්නවා හැට තැනක දේශනාවේතිී පසුගේ දේශනාාවර ය අන්තර්ජාලය ර බල් රපයට සිතඇලෙනවා රූපතන්නා තාමත් ඇැලිෙන සිත ලස්න් රපය අදැක්කෝ සිතැලන හොද සබ්දයක් යහුවත් සිතැ එලන සබ්දතන්න ුගන්ධයක් ගැනුන සිතේතැන ඇලවා. මිහිරි රාසයක් ගැනන එතන සිත එලිෙන සොමද පහසක් දැනුන සිතඇලෙන. අරමුණ ඉටමුණ දම්මතන්න එතනස් සිතැ එලන ඇලෙ දෙ තන්නා හයයි තන්න අපිබඳ දීර්ග විස්තර පසුග දේශනාවලින් හොඳදට වංකල්ල හොඳට විවේක්කිව හන්න එනම් දැම අවස්ථාව දේශනනා කරන්න එතුරුස්නාා යයක් තිෙන. තියෙනනි ටක්තින කාමතන්නා බවතන්නා විබෝතන්න තොටයි වරතු වන දහටයි අතීත වර්ථමමානනාග අතතිීතයේ තන්නාවතිීප දැනුත් මේ ොහොතේ තන්නාවවතිනවා මහොත හට ගන්නවන කලාත්තය තොර දාහට වතුන පනස් සතරයි අධ්‍යාත්මික බාහිර වශයේෙන්දක එකසිේ අටාකාරයක්තියෙන් මහනනිමේ එකසි අටාකාරය තෘෂ්ණාව නැතිකිරීම මන් නිවන වසයෙන් පනවන සිත යම් තැන කැලෙනවනම් හිතන විද්‍යාවතිීන යම් තැක සිත එලනවන එතන අවිද්‍යාවතිීන. යමකුට අවිද්‍යාව නැත්ති සිතැඇලෙන් නැත්ත චට්ට කරය අවිද්‍යාවතී න චුට්ට කරි තන්හතිීන චට්ට කරි තන්නාවතිීන ඒ ප්‍රමාණට අවිද්‍යාවතිීන. ඔයි දෙකම එකට නැතිවෙන අවිද්‍ය තනාාදය ඔය දෙක කවද හරි නැති කරන්න වෙන. තර තෘෂ්නාව නැති කළත් අවිද්‍යාව නැතිවෙන අවිද්‍යාව නැති කළ තන්නාව නැති වෙන. ඇයි? අවිද්‍යාවට හේතු තන්නාව තන්නාවට හේතු ඔයද ඔවනවුන්ට ප්‍රත්තිය වෙන ඕවනවුන්ට උපකාර වෙන ේද ඔයදකම එකට අයින් වෙන්නේ මනසි එදාට දැනගැන්ඩ මම නිවන ඉන්න කියලා එතකන්න නිවනක් නෑ එතකම් පැවැත් මක් තියෙන්නේ අවිද්‍යා තන්නහා දෙක ක්‍රාත්මක වෙන තාක්කල් පැවැත් මක්තියෙන්. දුරජාසේ දේශනා කන ඉට පස්සතතිය උපාන න්නව තියෙන කෙනනට උපාදාානය තිෙන් සිට ඇලෙන තැන තදින් ගන්නවා නැද්ද සිත යම්තනක ඇලුුණාද එක තදිින් ග්‍රහණය කරගන්නවා තදිින් ග්‍රහගන්නේය කරගන්නවා ද යම් දෙයක් එට කියෙන උපාදාන කියර උපාධාන හතරයි කාම උපාධාන කාමයන් උපාධාන කරන්න කාමයකිවෙ කැමතිදේ කැමතිදේ කාම නැද්ද උපාධන කරගින් කාමපාදාන එ කැමති දේවල් මොනවද ගෙවල් දරවල්ලෝට කැමති ඉඩකඩංවලට කැමති යාන වාහන වලට කැමති මිලමුදල්වට එකත් කැමති රන්රිදිී මුතු මැණක් වලට එකත් කැමති අබුදරුවන්ට ති ඥාති මිත්‍රාදීන්ට එත් කමති ඇද කොටමතිකාම වස්තු. කැමති වස්තුූේ නැදද ද කැමති වස්තුනේගොයි. ඔවට කැන වස්තු කාම ඇයිය වස්තු වලට කැමති වෙන්නේ. ඔය පිළිබාන්ධව සතුටු සිදතාා දන්න පුළුවන්. ඒ නිසාැ සතුට සගත සිද්හ දන්න පුළුව අන්ගො නිසා. හොඳ ලස්සන ගයක් තියනෙනවාන. සතුටු සිතක් හෙදෙනවනින් ඇතකොට දැන් වස්තුකාම මොනවාද කරයි ඇයි තේරුම් ගන්ඩ බැරි සිත කෙලෙසෙනවා කියලා සිත කෙලෙසෙනවද නැද්ද කසනවා සිත දූෂය කරනවා සිත කිලිටි කරනවා සිත අපිරිසිදු කරනවා ඇයි ගෙදර දාලයන්න බෑහල්ලගෙන තියන් ලස්සන මනරම් ගයක් හදාගත්ත නිවසක් හදාගත් එපා කියන්න හදන්නට තේරු ගට. නි දන් පා කියන නමේයි කියන්නේ. හදන නිවස මනසිං අල්ල ගන්ඩෙපා. හදන් බුදුරජාණන් වහන්සේටත් ලස්සන නිවසක්හතු නිවසක්්‍යයන් එක මාලි ගාවක්. එක පුච්චලේ කෝටි ප්‍රකෝටි ගානක් වියදන් කරලා. හදව ලස්සන මාලිකාාවක්. හදල එක ලස්සන මේ බොන්දු ලස්සන ලක්ෂගනම් වටින බමුතුරුණු පොළවෙේල්ු. ත්තිවල ලස්සන රන්දරිදිී මුතු මනික් බිත්තිවල හයි කළා ලස්සන තෙල් පහන් තැන තැන තෙල්ව ලක්ෂ කෝටිගාන වටින හගල සම්බධ ශාසනයට පූච කළා මා සංගරත්නය වඩම්මල සම්බද ශාසනයට පූච කළලා මුුදුරජාස බාරගත් එපාකි වෙන බරගත් එදා බනකිවයි පිරිසට බන කියලා අවසාන රථගතයන් වහන්සේ කියනවා ද ශාසනයට පූජකල ලිවයි එයා දීලරයි යා සතුට වෙලායාටිතුරුණේ සතුට සතුවස්තුව ව්‍යදංකරයි මාල්ිගහදල ශාසනයට පූජ කල තින නිවරයාට එතින යාඩ සි පලනයක් නෑ මේක තියෙන ඉතාමත්ම බටිනා උපකරන රන්්‍රීදිී මුතු මැණක් මේ බික්්තිවල තිවලට තුල් කලතිවා ලක්ෂගනම් වටින කලාල ලක්ෂගනම් වඩින තෙල් පහන් අරිම අලංකාර ලස්සන මන්දිරයක් මේකක්ත් මටවසන කැමැති කෙනෙක් එන්න මේ වරන් අඩකිවා දැන් අධකාලය වගේ තමයි කානේ. අර තරුණ පිරිස අතපා හයිියතිීන අය අර රන්රිදි මුතු මැනි ගැලිවා යක කර ර ලෙක ර වස්සේරම ගැලි. අර බූම තුරුණ ඔක්කොම කාලා ලේවා අකුළ ගත්ත. අර තෙල් පහන් අකොම ගලු ගත ඒ බුදුරජාණන් සිකි වන මෙෝ මටම මේ කිසිද දෙවකාවසනෑ කැමති කෙනෙ කින්නවන රංයන්නකින් කරවිචයට ගලු ගත සිල්ම දේවල්හදත්තේ වගේ තිය ක වයියසක මනුසේකින්න පැත්තක හිටගෙන එමනුසැට කිසිදයක් ගන්න හම්බුන එකකදර පරි ොරක ගලන අරමනු පත්ත කට බලා හිටිය. <speaking> ända, lane, linen, truth, ැ කිිමද වනු සැට ගන්නඩ කිසි දෙයක් ඉතුරවෙලාලෑ බදුරජාණන් වහන්සේ දෙපාතියාගෙනඉවා පුංචි පුහල් ගෙඩියක් විතර මැණිකක්කුඩ වත් තතාගතයන් වහන්සේ ළඟට සතාගතයන් වහන්සේ දෙපාල්ල පැත්තකෙන් තිල අර පුුල් ගෙඩියක් විතර මැණික අර්ගෙන ගියා බුදුරජාන් වසේ ආනන්ද හාමුදුරුවන්ට කතාක ලාහනවා ආනන්ද පේනවද තන්නවෙ හැඩි තන්නාපච්චා උපාදාන ්‍රහය කරගෙනද ඉන්න වස්තු තොර ගෙවල් දොරවල් යානවාහන ඉඩකඩං මිලමුදල් රන්රිදිී මුතු මැණ අඹුදරුවෝ ඥාති මිත්‍රාද. පදිින් අල්ලගෙන නැද්ද ග්‍රහණය කරනවෙන්න නැදද කොහෙන්ද ග්‍රහණය කරගෙනඉන්නේ අදින් අල්ලගන කොහෙද අතිනමි මනසින්. ඉති අතහරින් ලොක මනසි. අති අල්ලට බෑන එකක් වත් කොහෙන්ද අල්ල මනසින් අල්ට. උපදාන එන කාම උපාදාන. ඒ උපාදාන කරගෙනන්නේ ඇයි ඒ අධින් ග්‍රහණය කරගෙනින් ඒයනුව සතුටු වෙන්න පුලා. අර උපරණටක ඔක්කොම ගලවන්ගේ ඒ අනුව සතුට වන්නඩ නෙමේදී ඇත්තු. සතුටු සිත්්තිික් හදන්න නෙමයිද. ද අපි ටි ොක්කොම අල්ගෙනන්නේ ඒ පිළිබඳව සතුටු සිත්හදා ගඩන්න නෙමයිද. සොම්නස් සතුටු සහගත සිත්හදැන් එකට ගැන ක්ලේෂකාම සිත කෙලසෙල තියන්නේ ක්ලේෂ කාම. වස්තුකාමලේෂකාන් ඒ වස්තුෝ නිසා උපදින සිතු විඩි වලට කිවාේෂකාන් ඉතින් සිත කෙලෙසනව නම් කොහොමද නිවන්දකින්නේ. කෙලෙස්්ටික ප්‍රාණය කරන්්ඩෝ නෙද නිවන්දකින්න කෙලෙස් වලට පවතින්න්නට ඉඩදන්න නෙද නිවන්දින් කෙලෙස්ටික ප්‍රහණය කරන්න ඕනේ. අවිද්‍යාතන්න උපාදාන කෙලෙස් ඇයි අවිද්‍යාවයි තන්නාවයි කට හට ගන්නේ ඒ තියෙන තා කල්ල උපාදාානය තියනවා. එ කාම පාදාානය තිනවද ඉතින් මොකද කරන්න අතහරින්ට වෙන. මෙ මෙතැනින් නවත්තන්නක් පුළුව සංසාර ප්‍රවෘතිය මෙතනින් නවත්තන්නක් පුළුව. යමකොට කාම උපාදාාන බව උපාධාන දිිට්්‍යි උපාධාන අන්තවාද උපාධාන කියන මේ උපාධාන හතරින් මිඳුණොත් ඇතනින් හට කර්ම රැස් කරන්නේ. එතනි ප්‍රංසාර ප්‍රවෘතිී වරයි. බලන්ට අපි මේම උපාදාාන කරජන නේදන්නේ. උපාධාන පච්චා බව. පදැ කරගත්තත් භවයක් හැදෙනවම තමයි එහම් භවයක් නැවත අවශ්‍යද නැද්ද ඒස්සෙල තීරණය කරන්නටන මට නැවත භවයක් අවශ්‍ය න අම දන්න සංසාරතිය නතතිශය භෑන් කාරත්තය ඒ නිසා මට එපා කියලා හිතුවොත් ඒ තමයි සංසාර ප්‍රවෘතිය නිදහශසයන පුළුවන් සිතුවිල්ල මට එා නැවත භවයක් එ නැකවත් අතහරන්නේ කියෙ කොයි ක්ි තීරණ කරඩන. ගෙවල්දොරවල් පිළිබඳ උපාදාානය ඉඩකඩම් පිළිබඳ උපාදානය යන වාහන පිබන්ඳව තදින් අල්ලන් ඉන්න ස්භාවය මිලමුදල් පිළිබඳව තදින් අල්ලන් ඉන්න සවභාවය රන්රිදිී මුතු මැනික් පිළිබඳව තදින් අල්ලගෙන ඉන්න සභාවය හා අඹුදරුවන්. යාති මිත්‍රාද තදදීන් අල්ලගෙන ඉන්න ස්භාවය අදාතහරිනවාද හිට අතහරනවාද ඕන වෙලාක් පුළා අධාත හැරියොත් මෙතැනින් ට අධින් පස්සයයි කර්මහදන්නේ හැබ අදාත හැරිය නැත්ත හෙට අතාහරින්ට වෙන හැබ හෙටත් නැත්ත ලබන සතිය අත්හරින්ට වෙන එම නැත්තම් මේ භහය ඇද අතහරට වෙනවා නැතිව වුණොත් තවත්භාවයක් උපාධන පච්චා දෙපාදාානය අතහැරියොත් ඇති අද නිරෝධ කරමගවරයින්න තුූචි මටේ පායේ ඕකු ම මනස්සිං අයින් කරගන්න කමක් නෑ ඉඩකඩන්බල ඔප්පු ටික තමන්ගේ නමට තිබ්බට කමන්නන්නේ දරුවන්ට ලියලදෙන් හැබ ප්‍රාණභක්තිය තියාගේ නැත්තන්නන් දෙෙන්ජපන් දොට්ටදාන අනිවාරයෙන් අමත ොටදාන කාලයි ග ක ලයාාගෙන පොන්්ටක් එකක දවස්ස සලකයි එයට පස දානදොට්ට එයාද සමාජය හැදිරතින් හැටි කීපද දෙෙනෙක්කින්න හැබේ හැමෝමනෙම කීපදනෙකිින්ො දෙම උපයන්ගේ ගුණේට උපහර දක්වන නිවැරදිව දෙම උපියයන් නිවැරදිවශලකන දරුන්න හැබැයි වැඩි දෙනෙක් එක අපි හොඳට දන්න අපි එක ඇවිල කතා කරන අයත් එක්ක කතාකරපුහම තේරෙන යවා අප වෙල කියන අප හැදිලූ එෙනං හැබැයි ඔප්පුටික තිච්චාව අල්මරරිහි මනසි අල්ලගන්ඩිපා. මම නැතුව වනාට පස්සේ ඕන දෙයක් කරගෙන කරගත්තා. මං අල්ලගෙනනේ අල් ගත්තොත් යන්න බේ ගෙවල්දර ල්ල ගත්ොත් නැත එන ෙදරට ඩ ඩ අල්ලගත්තොත් ග්‍රහණය කරගත්වොත් නැවත ඉඩමට එනවා. අඹුදරුවල්ල ගත්තොත් අඹුදරු අලඟටේනවා. යාන මහනට අල්ලගත්තොත් ඒත් එෙනවා තේවා. හිතවත් මගේ අදදෙක ීමක් මේ කියන්නේ මේ උපාදාානේ බලන්න ගැරිච්චි ගක්තියෙන මනුස්සයකන්න තාත්තයි ඉපපුතයි ඒ දෙන්නට හො දවට වාහන අදන්න පුළා වාහනවල ඕනම දෙයක් හදන්න පුළා දෙරච්චි ගක්තින තාත්ත ඉපතයි කරන්නේය. එගොල එක දසක් කාරිකක් ගෙනාද. එ කාරික එකතනක ගොඩක් කල් තිබිලා ස්ටාට්වෙෙන් නඇතුව නුුවක් දාලා ඇදක නැවිත්ති ගැරජි එකට ගනල දාලා සියලු මදේවල් පරිීක්ෂා කරල බලල මේක स्टටර්ට් ක නවා ටාට් කරනවා ාට් ඉන්නේ ඊට පස්සවා අයිතු අහනයකින් ලනු අදදාල ඇදලත් තින ඇති ටාටන්නේ පස මට එල්ලක් හාමුදුන අපට හරි වැඩක් කුරාන්නේේ අපි දවස පුරාමින්නේ වාහනත්තෙක නමුත් අපි මේ වාහනයක් ගෙනා මේ වාහනය ටාර්ට් න්නේ පස්ස මංකව වාහනේ ගෙනාපුවා කාර මේ වාහන අයිතිය තියෙන්නේ මහත්තයකුට. ඒ මහත්්‍ය හදිශ්‍යයේ හාටටැකක් හෙදිලා මැරුණ. ඒ ගෙදර ඉන්නේ නොනයි දූරු දෙන්නේෙක්. ඒගොල්ලන්ට වාහන එලවඩ බේ. එනිසා එකතැන ගොඩක් කල් තිබලා මේ වාහනය අපට බික්කා. අපි වාහන ගෙනාව දැ සේල ද ක් කල බල ට් ක ට ක ට න්නයි. ංක හත ඇතු ල. එඩවාසිකන හාමුදුරනේ ඒකතැ වෙන්න පුළන් මොකද මේ කාරිකතුලින් අමතු ගදක්කිෙනව කිවා. අපේ ඒ හඳු කූරු පත්තු කන්නව දුම් තැහි මතාල්ලනො හන තු ැ හාමුතු ගක් ෙන ක මංකිව රි හත ඇතු ල් කිව. මගගේෙන් යාන හාමුදුරන මොකද පරන්න නික. මංකිවවා ර පන්සල තිීන බෝධියගාව කළගින්ි කළ ෙට වතුර එකර පෙරල. සමක පිරිට කල දන්න මේ කාරගෙනගේ හිල්ල වාහනයට යන් ඇතුලෙත්තියන්ට. රෝදවල්ටත්තියන් වටේ මියයන් ඒලවෙල ස්ටාර්් කල්ල බලටිකව. දයන ේක ොන්ගේ හිල මේක විදියටට හල කළල වෙල ට පස්සේ යතුරෙන්ගේ ගාපුගහ ස්ටාර්් හන. එවලින් මට කතා කළ කතා කල්කවා හාමුදුරණින් වාහනක් ස්ටාර්් නකිව හැබැ එවල රිදක් ක ගේ ේ දක. ඒතු දන්න වාහනයක් එක තැනක තිබිලා යම් කාලයක් ස්ටාර්් කරපා මට සයිලන් සරක දුන්ටිකක් දුම් ගුලියක් විතර පිට කලුපාට දුම් ගුලියක් ඉතර පිටවෙන. ඒ පිටවෙච්ච දුම් සම්පන කුුණු ගඳයි කිවවා මංක හරි මහත්‍ය ඉඳලතින සයිල්සර ඇ තේර න ඇයි ඒ කාරිෙක මහත්ත ප විච් කනොට හරි ආසාමේ පවිච්චිගලති. මදාම හඳට හෝදල කරල ලස්සන්ට පිය දා ල ඇ තුල පිට දර ර ම ල් ල් හොදර ුද්ද පවිතර ක බො පිරිසි තින බොහම ආසාාව. අවසා අවස්ථාවට මතක් වුණේ මකච ති ප්‍රතිසාන්ධ දෙක ගැලපවා මේ බහෙන් චුත වුණා ඒග ඔබවේ හටගත්තා ඒ චති ප්‍රතිසාද දෙක ගලපුපු ආරම්මණය කාරික පිළිමඳ පාදානය වාහන පිළිබඳ පාදාන. උපාදාන පච්චක් හරි දෙතු තේර පස්ස මංකිව දැංකාරිකෝ ගඇත්තු සල්ලි දීලනය රන්තන් එට එක නිසා එම අමන්නේ මතර පින්ටි අත්දෙට් මොක තා ආසාාවෙන් කාරට් නිසයි මහතර පින්ටිකිවා. දැන් තේරනද මේ උපානය නිසා අපි මොකද කරගන්නක උපාධන පච්චා ඒකාම උපාදාන් භවයඇත්තු පාදාන කරගන්න. වැඩි දෙනෙක් බවතන්නාවෙන් තමයි කුසල කර්ම කරන්න වැඩි දෙනෙක් ලෝකයේ නැවත හොඳ බවයක් හදා ගැනීම කැමැත්තෙන් නෙමේද කුසල්දම් කරන්නේ න කොසලේ විපාග ඇත්තින ඒවිපාග සැපේ එකක් ඒ විඳින්නේ සැප කුසලේ විපාගක ඒ විින්දදි නිැ න නා යුති ෝක ඉල්න් ඔන්නන්නේ යි ප්‍රර්ථනා කරන්න ෝ නිත්න බලාපොරොත්තුවයෙන් දත්වන්නේ නියතවශසයම ලැබෙනවනේ ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලියීමම දේශනා කලාන මහනනි කුසලට විපාකයක් තියන සසප විපාග අකුසලයට විපාකයක් තියෙනව එක දුක්විපාග. එහෙනම් අපි කුසල් කරන්නඩෝනි යමක් බලාපොරොත්තුව නෙමින් ඇයි නිවන තියෙන බලාපොරොත්තුව නැතිතයින. අතීතය අනාගතය අතහරින්ට. පංචකාම සම්පත්ති අතහරින්ද. සියලොම බලාපොරොත්තු අතහරින්ට එතන නිවන අන්න නිවන තියන තැනකව නිවුණ අතීතය අනාගතය අතහරින් අතීතයකවේ මහිට මොහොතකට කලින් අනාගතයකවේ දැන් ඉදිරියට එන මිනිත්ව අනාගතය ඒ දෙක අතහැරියම් වර්තමානය සිත හිටිනෝ පංචකාම සම්පත්තිය අතහරින්ටඒ කාම පපාදාන තොර පංචකාම සම්පත්තිය අතහැරියම කාමපාදානයන්නේ සියල බලාපොරොත්තුව අහරට ොනයම්ම හෝ බලාපොරොත්තුවක් ඇති වාඩියුනොත් භාවනා කරන්න නොලැබෙන එකම දේත් නිවන. සියලම බලාපොරොත්තුව අතහරල වාඩිියුුණොත් භාවනාවට ලැබෙන එකම දේත් නිවන අපි බහාවනාට වාඩිවෙන්නම බලාපොරොත්තු තියාග නැ එන බලාපොරොත්තුව අතහැරල වාඩිුවට එතන නිවන ඇයි සියල්ලෙන් නිදහස්වීම නිවන කියන් ධර්ම දේශ ආවසන් කරන්න කාලය වෙල්ලති. දේශනාවේ ගන්න උපාධන බෞවපාන දදික්්‍ය උපදාානන්තවවා දුපාදාාන කියන වපාධාන වන ැ පැහැදිලිට මේ ධර්මයම මේ ආකාරයට ගලපගාණ්ඩ ජීවිතය අත් එක්ක අල්ල ගණ්ඩි පායම්තනක් අල්ලගත්තොත් සසර අතහැරියොත් නිවන බලන්න්න සිත රැඳෙන්න කොද කිය එතන සසර සිත නොරැදන තනක්කයම අවස්ථාවකයි රැඳෙන් නැති තන ඒල්ල දහස්සිැ එතමයි නින පැහැදිලිට ධර්මදේශන වසන් කරනවා දර්ම දේශන විායකතය පිළ න්ඳර මකළු දූේ පදිංචි බාත්‍රා විචි තිලක මහත්මේතුරු පවල ාතිය සින් අරමුණු නැසි GMMDපය දස මහතාදරනිය පියානන් සිහිපත් කරනවා සම තිී විේ සුන්දර මහත්ම අදර නිය මෑණයන් සහිපත් කරනවා තිවඩ විජේ තිලක මහතා ස්වාමි පුරුෂයා සහිපත් කරන ඇතුළ පොළොස පසිලු ඥාති මිත්‍රාදීන්ට පින්හන මෝදන් කරන්න ඒවගේ සුජීවත්තව වවෙසනලක් වැසිලෝව සිියලු දෙනනාට තුනරුවන් ්‍යාශිවාදය හතත් පර්ථනා කරනවා. බුදු බන දෙසූ දේශකයන් වහන්සේටත් බුදුුවන ඇසූෂාවක පිරිසත්ඉක්මන් භවයකදී සොසර ගමන නිවා කරන්නට මේ උතුම් සද්ධර්ම දේශන උපකාරවේවා කියලා පාර්ථනා කරනවා. බෞද්ධමාධදිචාලයේ නිර්මාත්‍රූ පූචනීය. ධරණාගම කුසල දමස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදම්වෙත්වා කියල පාර්ථනා කරනවා මෙන මේ අරමුණ ටු කරගැනීමේ බලාපොත්තෙන් තමයි මියවුතුම් ූපින් කමර දායකත්වය ගාතේ එහම න මේ රැස් කර ගත්තනන් ත්‍රමාණපුනිශක්තිය ඒ පරලෝ සැපසිියලු දෙනා MDපිය දාසමහත්ම ස්මාවී විජේසන්දරමහත්මිය ටව්ඩ විචේතිලක මහත්ම ඇතුළු පරලෝ සැපත් මෙ සියලු දෙනා නමින් පරලෝ සැපත් යම් ඥාතිඉන්නෙද්ද. මේ ප අනමෝදන්ීමෙන් සුවපත්තේවා එ සෑම කෙනෙක්ම ඉතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මී ඥාතිනම් හෝතු කෙනගාතාවන් කියන්න හොඳයි දෙවියන් ටත් පින් දෙමු. න එකට ආකාසట చබම් මට්టා දේවානාගా මෛකා pංഞන්ත අ රంරක්క තුළකසාසනం ආකාසటచබුම් මට්టා දේවානාගා මහිද පഞන්త අනු ෝදිවා చරන් රకංතු දේසනం ආකාසట చබු මට්ట දේවානාග මද ංඥන්තං අනුමෝදිිත්වා චිරන්ර කංතුමංහරන්තිී සුජවව වසෙන ලක් සිලෝ වැඇස සියලු දෙනාට තුොනරුවන්ගේ ආසිිරවා දෙල බේවා තුළින් එසියලු දෙනාට යහපතක් වේවා සසිතක් ඒවා සාන්තියක්ම වේවා නිදුක් නිරෝගි සුවපත් භාවය තිරජීවනය දීර්ගායු සම්පස් සැලසේවා ඒ සඳහාමේ උතුම් ප්්‍ය ශක්තිය ආසිර්වාදයක් ම වේවා කෙළ හිතාගෙන සාදුකයන්ඒවාගේම බුදුබනදේශ දෙසූ දේශකෑණන් වහන්සේටත් බුදුබණෑ සූෂ්‍රාවක පිරිසටත් වෙට යික්මන් භවයකදී මේ සසර ගමන නිමා කරන්නට එතු ෝච්‍රාර් සත්‍ය ධර්මයාව බෝධරගන්නට මේ උතුම් පුුණේ ශක්ති්‍ය හේතුවා සනාවේවා කියල හිතාගෙන සාදු කියන්න බෞද්ධ්‍යමා දිචාලය නිර්මාත්‍රූ පූචි නියධර්ණාගම කුසල දම්ම ස්වාමීින් වහන්සේට මේ උතුම් පුුණේ ශක්ති්‍ය අනු හ දන් කරනවා ස්වාමීන් වහන්සේ ඉතායික්මන් භවයකදී උතුමූ නිවනිින්ම සැනසෙත්වා කියල සාදු කියන් සියල් දෙනට අසිර්වාද කරනම. අභිවාදන සීලිස්ස නිච්චංවතාප්‍රචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුකංබල. ආයරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝනි්බාන සම්පත්ති ඉමිනාති සමිච්චතුූ.